අයිබුවන් හැමෝටම ඉතින් මේ වෙද්දි ඔයගොල්ලෝ දන්නවා මොනිටරි පොලිසි රිවියු මීටින් එක 7 වෙනි මොනිටරි පොලිසි රිවියු මීටින් එක පැවැත්වුණා. ඉතින් ඒකේ අන්තිමේදී අවුට්පුට් එක උනේ පොලිසි රේට්ස් වල වෙනසක් වෙන්නේ නැහැ මේ විදිහටම කන්ටිනියු වෙනවා කියලා. ඉතින් ගොඩක් අය හිතුවා සහ අනුමාන කළා බේසිස් පොයින්ට් 50ක් 100ක්වත් අඩුම තරමේ රේට්ස් ඩිඩක්ෂන් එකක් වෙයි කියලා. ඉතින් එහෙම උනේ නැහැ මේකම කන්ටිනියු වෙන තත්වයක් තමයි ඉතින් මහ බැංකුව විසින් තීරණය කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ ඔක්තෝබර් 5 වෙනිදා ඔක්ෂන් එකේ රිසල්ට්ස්. ඔයාලට පේනවා 91, 182, 364 කියන මැචියුරිටි සහිත ට්‍රෙෂරි බිල්ස් ගවර්න්මන්ට් එක ඔෆර් කරලා තියෙනවා බිලියන 30ක් 91 සහ 182 මැචියුරිටිස් වලට. ඒ වගේම බිලියන 25ක් 364 මැචියුරිටි වලට. ඉතින් මේක ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ බිඩ් රිසීව්ඩ් අමවුන්ට් ඇක්සෙප්ටඩ් ඒ දේවල් ගත්තොත් ඕගොල්ලන්ට පේනවා මේ අමවුන්ට් එක ඔෆර් කරපු අමවුන්ට් එකම ගවර්න්මන්ට් එකට ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි 91 දවස් 91 ට්‍රෙෂරි බිල්ස් බිලියන 30ක් තමයි නිකුත් කරන්න තිබුණේ. හැබැයි ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා තියෙනවා බිලියන 76ක්. ඉතින් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාම සුළු වෙනසක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ weighted average yield rate එකේ. මම කතා කරන්න හදන්නේ කොහොමද ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එකක් වෙන්නේ කියන දේ ගැන එක්සැම්පල් එකක් අරගෙන පැහැදිලි කරන්න. ඉතින් එතනදී මම මේ එක්සැම්පල් එකට අරගෙන තියෙන්නේ 91 days ට්‍රෙෂරි බිල්ස්. ඉතින් ඒක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හැබැයි වැදගත් දේවල් විදිහට ගත්තොත් ප්‍රයිමරි ඩීලර්ස්ලා 3 දෙනෙක් පාටිසිපේට් වෙනවා මේ ඔක්ෂන් එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ප්‍රයිමරි ඩීලර්ස්ලා 3 දෙනෙක්ට වඩා මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. හැබැයි මේ එක්සැම්පල් එකට මම 3 දෙනෙක් අරගෙන තියෙන ඕගොල්ලන් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න විතරයි. ඉතින් මේ ටේබල් එකත් ඒ වගේම මෙතන තියෙන ටේබල් එකෙන් අර සාමාන්‍යයෙන් ওই ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එකේ නෝටිස් එක එහෙම නැත්නම් ඒ රිසල්ට්ස් දාන ප්‍රෙස් රිලීස් එකේ තියෙනවා ඔයගොල්ලෝ ගොඩක් වෙලට දකින්න ඇති මේ amount offered, amount received, amount accepted කියන ඒ ෆීල්ස්. ඒ වගේම WAYR කියන්නේ weighted average yield rate කියන එක. ඉතින් ওই දේවල් කොහොමද එන්නේ? ඒ ගැන අදහසක් තමයි අපි මේ ගන්න හදන්නේ. ඉතින් දැන් ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එක නොටිස් කරනවා මෙන්න මෙච්චර ට්‍රෙෂරි බිල් ගාණක් අපි ඔක්ෂන් කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දවසට කියන එක. ඉතින් මේ නොටිස් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් CBSL වෙබ්සයිට් එකෙත්. ඉතින් සාමාන්‍යයෙන් හැම සතියකම බදාද මේ ඔක්ෂන් එක කරනවා. ඊට පස්සේ හැම සතියකම සිකුරාද වෙද්දි මේ සෙටල්මන්ට් එක එහෙම නැත්නම් සල්ලි ගෙවන එක කරන්න ඕනේ ප්‍රයිමරි ඩීලර්ස්ලින්. සාමාන්‍යයෙන් ඕක තමයි ක්‍රියාවලිය. ඉතින් මෙතන බිඩ් එකක් එහෙම නැත්නම් මේ ඔක්ෂන් එකට බිඩ් එකක් දානවා කියලා කියන්නේ මේ ප්‍රයිමරි ඩීලර්ස්ලට පුළුවන් මෙන්න මෙච්චර amount එකක් මෙන්න මෙච්චර interest rate එකකින් මම ගවර්න්මන්ට් එකට දෙන්න කැමතියි කියලා ප්‍රොපෝසල් එකක් එහෙම නැත්නම් බිඩ් එකක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ ඔක්ෂන් එක දවසේදී වෙන්නේ මේ බිඩ්ස් ඔක්කොම සලකලා බලලා මහ බැංකුව තීරණය කරනවා කොච්චර ණය මුදලක් කොච්චර රේට් එකකින් ගන්න ඕනෙද කියලා. එතනදී අඩුම රේට් එකෙන් තියෙන ණය මුදල මුලින්ම ගන්න ඊළඟට තියෙන රේට් එකෙන් ගන්න ওই විදිහට අවශ්‍ය ප්‍රමාණය සපුරා ගන්න අවශ්‍ය කරන ණය ප්‍රමාණය ගන්නවා. ඉතින් එතනදී මාකට් එකේ සප්ලයි ඇන් ඩිමාන්ඩ් කියන එක මත තමයි මෙතනදී මුදල ඒ වගේම රේට්ස් ඒ දේවල් ඩිසයිඩ් වෙන්නේ. ඉතින් ට්‍රෙෂරි බිල් රේට් එක ඉතාම වැදගත්. මොකද ට්‍රෙෂරි බිල් රේට් එකත් අනුව ඊළඟට බැංකු වල පොලි අනුපාතය ණයවල පොලි අනුපාතය බැංකුවලින් දෙන FD rates ඒ ඔක්කොම දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ ට්‍රෙෂරි බිල්ස් වල රේට් එක කියන එක ආර්ථිකයේ සාධකයක් ආර්ථිකයට බලපාන ලොකු සාධකයක්. දැන් මෙතනදී ගවර්න්මන්ට් එක කොච්චර මුදලක් ගන්න බලාපොරොත්තු වෙනවද කියන එක තමයි amount offered කියන එකෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් in advance දන්වනවා. ඒක බිලියන 30ක් එහෙම නැත්නම් මිලියන 30000ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට amount received කියන්නේ මේ primary dealersලා එකතු වෙලා එක maturity එකක් තියෙන treasury bills දවස් 91 වෙන්න පුළුවන් දවස් 182 වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ treasury bill එකකට කොච්චර bits ප්‍රමාණයක් ඉදිරිපත් කරාද කියන එක රුපියල් මිලියන වලින් සමා සාමාන්‍යයෙන් මේක සඳහන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙතන පේනවා දැන් මේ එක්සැම්පල් එක ගත්තොත් මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා 3 දෙනා මේ දවස් 91ේ ට්‍රෙෂරි බිල්ස් වලට ඉදිරිපත් කරලා තියෙන මුළු මුදල මේක එකතුව ඒක තමයි මෙතන පැහැදිලි කළ 82850 බිලියන 82.85ක් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රමාණය තමයි අපි මෙතන amount received කියලා සඳහන් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද මේ amount received එක ආවේ කියලා. ඊට පස්සේ මොකද මේ amount accepted කියන්නේ. දැන් මේ ඔක්ෂන් එකේදී
මහබැංකුව විසින් සලකලා බලනවා ඉදිරිපත් වෙලා තියෙන බිට්ස් මොකද මම කිව්වා වගේ මේක සප්ලයි ඇන් ඩිමාන්ඩ් මත තමයි මේක රඳා. එතකොට දැන් සාමාන්‍යයෙන් මෙතන ඔයගලන් පෙන්නලා තියෙන විදිහට විවිධ කම්බිනේෂන්ස් වලින් මේගොල්ලෝ එවලා තියෙනවා. ඉතින් මහබැංකුවෙන් දැන් ඒගොල්ලන්ට අවශ්‍ය නිසා බිලියන 30ක් සපයා ගන්නත් ඒගොල්ලෝ පළවෙනියටම බලනවා මොකක්ද තියෙන අඩුම බිඩ් එක. අඩුම බිඩ් එක තමයි 128කට 4700ක්. ඒගොල්ලෝ එතන මහබැංකුව විසින් මොකද කරන්නේ මෙන්න මේ බිඩ් එක accept කරන අපි මෙතන A කියලා දාගා. එතකොට දැන් රුපියල් මිලියන 4700ක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අර මිලියන ගන්න බලාපොරොත්තු වෙන මිලියන 30000න් 4700ක් මහ බැංකුවට හම්බ වෙලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මේ රේට් එක 129ක් යටතේ ප්‍රයිමරි ඩීලර් 2, ප්‍රයිමරි ඩීලර් 3 ඉදිරිපත් කරපු මිලියන 11650 බිඩ් එක. දැන් මහ බැංකුව තීරණය කරනවා හරි අපි මේකත් ගමු කියන එක. එතකොට දැන් මේ වෙද්දි ඉස්සෙල්ලා ගත්ත 4700යි දැන් ගත්ත 11650යි එකතු වුණාම 16350ක් දැන් වෙද්දි ෆිල් වෙලා තියෙනවා. දැන් මේ වෙද්දි එතකොට 28 29 අරගෙන ඉවරයි. ඊළඟට මේ රේට් එක 30 වෙන. දැන් එහෙනම් මහ බැංකුව හිතනවා දැන් අපි 30000ක් අපිට ඕනේ. තාම අපිට 16350යි තියෙන්නේ. එහෙනම් තව අපි ඇක්සෙප්ට් කරනවා කියලා ඒගොල්ලෝ ඉදිරි ඊළඟට තියෙන බිඩ් එකත් ගන්න. ඒ 8500 බිඩ් එක. ඒ බිඩ් එකත් ඇක්සෙප්ට් කරනවා. ඒක 130 පොලි අනුපාතයට තමයි මහ බැංකුවට ණයක් විදියට හම්බ වෙන්නේ. එතකොට දැන් මුළු මුදල ගත්තොත් මේ වෙද්දි 24850කට ෆිල් වෙලා තියෙන්නේ මේ 30000ක් ගන්න බලාපොරොත්තු වෙලා තිබුණ එක. දැන් මෙතනදී වෙන්නේ මේ වගේ දේ. දැන් මහ බැංකුව ගන්න බලාපොරොත්තු වුණාට 30000ක් මහ බැංකුවට තේරෙනවා නම් දැන් ඒගොල්ලොන්ගේ අයිඩියා එකක් තියෙනවා මහ බැංකුවේ අපි කොච්චර පොලි අනුපාතයකට සාමාන්‍ය යන්නේ. දැන් මාකට් එකේ ඩිමාන්ඩ් ඇන් සප්ලයි කියලා ඒ ඉදිරිපත් වෙන හැම බිඩ් එකක්ම ගන්න අවශ්‍ය නැහැ. නේද අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අවශ්‍ය ප්‍රමාණයට රේට්ස් එන්නේ නැත්තම් රේට්ස් ගොඩාක් හයි නම් මාකට් එකෙන් ඉදිරිපත් කරන මහ බැංකුව ඩිසයිඩ් කරන හරි අපි එහෙනම් මාකට් එකෙන් සල්ලි ගන්නෙ නෑ අපි සල්ලි print කරනවා කියලා. ඉතින් ඒක ගැන අපි පස්සේ කතා කරමු. හැබැයි ඔන්න ඔය වගේ ඩිසිෂන්ස් වල මහ බැංකුවට එන්න පුළුවන්. හැබැයි මහ බැංකුවට ඉතන නම් මේ රේට්ස් favorable කියලා ඒගොල්ලන්ට ඒගොල්ලෝ තවත් ඉස්සරහට යනවා මේ bids accept කර කර. ඉතින් හිතන්න මහ බැංකුව හිතනවා මේ 30 31කට තියෙන එක ගන්න එකත් මහ බැංකුවට මේ ලයි වාසි කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ බිඩ් එකත් ඇක්සෙප්ට් කරනවා. ඉතින් මේ බිඩ්ස් ෆුල් හරි පාෂලි හරි ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණෙදී මම ෆුලි ඇක්සෙප්ට් කරනවා කියලා තමයි ගන්න. දැන් මේ වෙද්දි රේට්ස් 4කින් මේ ට්‍රෙෂරි බිල්ස් ඇක්සෙප්ට් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අපු බිඩ්ස්. එතකොට මේ වෙද්දි මහ බැංකුව ඇක්සෙප්ට් කරලා තියෙනවා මිලියන 32850ක්. දැන් 30000යි ගන්න හිටියේ දැන් 32850ක් අරගෙන තියෙනවා. දැන් මේ වෙලාවේදී ඕන මහ බැංකුවට පුළුවන් නවත්තන්න. හරි අපිට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය හම්බ වුණා. එහෙනම් දැන් ඇති මෙතනින් අපි නවත්තනවා. හැබැයි දැන් සමහර වෙලාවට මහ බැංකුව හිතනවා නම් මේ ඉදිරිපත් වෙලා තියෙන රේට්ස් ෆේවරබල් තවත් කියලා. එහෙනම් මහ බැංකුව තවත් මේ කියන්නේ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් ගන්නවා කියලා හිතලා තවත් බිට්ස් ඇක්සෙප්ට් කරනවා. දැන් හිතන්න මෙතනදී මහ බැංකුව හිතනවා මේ 32 33 කියන ඉන්ට්‍රස්ට් රේට් accept කරන එකත් අපිට favorable. එහෙනම් මොකද කරන්නේ 32න් ඉදිරිපත් වෙලා තියෙන 15500ත් 33න් ඉදිරිපත් වෙලා තියෙන 14700ත් මහ බැංකුව accept කරනවා. එතනින් මහ බැංකුව නවත්තනවා bids accept කරන එක. ඉතින් එතකොට මේ amount accepted කියලා දැන් මෙතන සඳහන් වෙන්නේ මෙන්න මේක එකතුව. ඒ කියන්නේ accept කරපු bids වල මුළු එකතුව. 63,50ක් විදිහට තමයි මේ amount accepted සඳහන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍ය ඔප්ෂන් එකක් වෙන්නේ සහාර නෝටිස් එක හැදෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට හොඳ අදහසක් එන්නේ නැති කියලා. දැන් මෙතන තියෙන ඊළඟට පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දේ තමයි මේ WAYR එක. එහෙම නැත්නම් weighted average yield rate එක කොහොමද calculate වෙන්නේ කියලා. දැන් මෙතනදී මේ rates ඕගොල්ලෝ දන්නා දැන් මේ වෙද්දී මහ බැංකුව විසින් 128 29 30 31 32 33 ඒ rates වලින් accept කරා. දැන් මෙතනදී මම පෙන්නලා තියෙන්නේ අර full rate එක 28 කියලා. දැන් එහෙම නෙමෙයි සාමාන්‍ය ඇත්ත විදිහට වෙනවා නම් වෙන්නේ 28යි දශම මෙච්චරක්. හරි ඒ වගේ තියෙන. ඉතින් ඒක කම්ප්ලිකේට් කරගන්න ඕනේ නැති නිසා තමයි මම මේ විදිහට ඉදිරිපත් කරේ. දැන් yield rate එක එහෙම නැත්නම් weighted average yield rate එක calculate කරන්න මෙන්න මෙහෙමයි. මුලින්ම අපි වැඩි කරනවා මෙන්න මේ rate එක මේ හම්බ වෙලා තියෙන මුදලෙන්. ඒ කියන්නේ ඒ rate එකට අදාළව කොපමණ මුදලක් ඉදිරිපත් වුණාද? 28 වැඩි කිරීම 4700. ඉතින් ඒ වගේ හැම එකක්ම අපි වැඩි කරන්න ඕනේ. ඒක තමයි weight එක සාමාන්‍ය අපි weighted average එකක් ගන්න එහෙමයි. මෙතනට වෙනකන් විතරයි ගන්න ඕනේ. මොකද අපි මහ බැංකුව accept කරේ මෙන්න මේ bits ටික විතරයි.
ඉතින් එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකේ එකතුව අරගන්න ඕනේ ඒක එකතුව අරගෙන ඒක බෙදන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය මොකද මේක තමයි weighted sum එක ඊට පස්සේ ඒක average කරන්න මේ ප්‍රමාණයෙන් බෙදන්න ඕනේ ඉතින් සාමාන්‍යයෙන් ඔන්න ඕකයි කරන්න තියෙන්නේ calculation එක ගත්තොත් sum එක මෙන්න මෙතන ඒක බෙදන්න ඕනේ sum එක මෙන්න මෙතන ඒ කියන්නේ එතන අපි ගන්න amount accepted කියන quantity එක ඉතින් එතකොට මේ අපිට පෙන්වන්නේ කොච්චරද weighted average yield rate එක කියලා. ඉතින් අපි මේක ලස්සනට හදාගත්තොත් ඔයගොල්ලන්ට පේනවා 30.98යි 100 30.98. දැන් මහ බැංකුව විසින් විවිධ rates 28 29 30 31 32 33 කියන ඒවා accept කරාට ඇත්තටම අර weighted average විදිහට සලකලා බැලුවොත් මහ බැංකුවේ total रेट मे बिड एक्सेप्ट करिहाई दशम नमे अटाक थिंक इतकोर दू अमौंट अफर्ड की गवर्नमेंट को गन्न बला पड़ता ए बिलियन तिहाई को बिड्स आवाद बिलियन असूदे का दशम टाइप हाई को महा बैंक एक्सेप्ट कराद बिलियन हेट तुना दशम बिंदु आई पहाई मे मिसा रेट कोहमदूने तिहाई शत अणुअटाई හරි ඊළඟට අපි හිතමු දැන් මෙතන තියෙන මේ අගයන් ටිකම අපි රිෆරන්ස් එකක් විදිහට මෙතනට දාගමු දැන් මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මෙන්න මේ වගේ දෙයක් දැන් හිතන්න මහ බැංකුව හිතුවා හරි අපි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ මේ 134 එකක් ඇක්සෙප්ට් කරන්න එහෙනම් දැන් බැලගත ඒගොල්ලෝ ඒකත් ඇක්සෙප්ට් කරා නම් මුළු ප්‍රමාණය විදිහට මෙන්න මේ ප්‍රමාණය තමයි amount accepted වෙන්නේ ඉතින් එතකොට අපි සම් එක පොඩ්ඩක් වෙනස් කරගමු මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා මිලියන 71.50ක්. ඒ කියන්නේ බිලියන 71.5ක් ඇක්සෙප්ට් වෙලා තියෙනවා. දැන් ඇක්සෙප්ට් වෙච්ච ගාන වැඩි වුණා. ඉතින් ඒකත් එක්කම අපි weighted average එක කැල්කියුලේට් කරද්දී මෙන්න මෙතනට වෙනකම්ම සලකලා බලන්න ඕනේ. ඉතින් අපි බලමු weighted average එකේ කොහොමද වෙනස වෙන්නේ කියලා. එතකොට ගත්තොත් මෙන්න මේ ටිකේ sum එක බෙදන්න ඕනේ මෙන්න මෙතන තියෙන sum එකේ. දැන් මේක වෙනස් වෙනවා. මොකද අලුතෙන් තව bid එකක් ඇක්සෙප්ට් කරපු එක. දැන් බලන්න මෙතන ඉස්සෙල්ලා තිබුණේ 30.98යි 100ට දැන් ඒක 30 31.32යි 100ට විදිහට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්නේ මේ බිඩ්ස් ඇක්සෙප්ට් කරන්න ඇක්සෙප්ට් කරන්න. ඉතින් ඒක නිසා තමයි මහා බැංකුව තීරණය කරන්නේ යම් කිසි මට්ටමකදී අපි මෙතනින් නවතිනවා. එහෙම නැත්නම් තවත් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා එන්න. රේට් එක වැඩි වෙන එක හොඳ නැහැ. මෙතනදී අපේ ප්‍රශ්නයක් නැහැ මහා බැංකුවට කිසිම. මොකද ඒගොල්ලෝ 30යි බිලියන 30යි ගන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙතනදී ඒගොල්ලෝ වැඩියනුත් ගත්තා. මොකද අර ඉන්ට්‍රස්ට් රේට් ෆේවරබල් නිසා. හැබැයි සමහරට මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් බිලියන 30ක් ඉදිරිපත් කරාට අර ෆේවරබල් ඉන්ට්‍රස්ට් රේට් වලින් එන ගාන බිලියන 20ක් වෙනවා. එතකොට බිලියන 10ක් මාදි. ඉතින් එතකොට මහා බැංකුව තීරණය කරන්න පුළුවන් අපි තව ඇක්සෙප්ට් කරලා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරනවට වඩා හොඳයි මහා බැංකුවේ මුදල් නිකුත් කිරීම තුලින් ඒ ප්‍රමාණය කවර් කරගන්න එක කියලා. එයාල එතනින් නවත්තලා ඊටු ප්‍රමාණය ඒගොල්ලෝ මැනේජ් කරගන්නවා අලුතෙන් මුදල් නිකුත් කරලා. ඉතින් මේ වෙලාවේ හැටියට අලුතෙන් මුදල් නිකුත් කරන හැම තමයි අපි සාමාන්‍යයෙන් කියනවනේ මනි ප්‍රින්ටින් ඒක කරන්නේ නැහැ නැති නිසා පුළුවන් තරම් මාකට් එකෙන් ගන්නවා. ඉතින් එතකොට මේ සප්ලයි ඇන් ඩිමාන්ඩ් එක මේ දේවල් සමතුලිතත්වයකට පත් වෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙද්දී ඕගොල්ලන්ට මේ ඔප්ෂන් එක වෙන්නේ කොහොමද? එතන මේ දේවල් ඩිසයිඩ් වෙන්නේ කොහොමද කියන එක ගැන දැන් හොඳ අවබෝධයක් තියෙනවා කියලා. හරි. අපි දැන් මේ ඔබ්සර්වේෂන් එකට එමු. මේ ටේබල් එකේ මම ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ සැප්තැම්බර් 7 ඉඳලා 5 සැප්තැම්බර් 7 ඉඳලා ඔක්තෝබර් 5 වෙනකන් මේ නිකුත් කරපු අවස්ථා පහකදී කොහොමද මේ ට්‍රෙෂරි බිල්ස් හැසිරුනේ කියලා. ඉතින් මෙතන බලන්න දැන් සැප්තැම්බර් 7 වෙනිදා දවස් 91 කේ ට්‍රෙෂරි බිල්ස් ගත්තොත් ඕගොල්ලන්ට පේනව ඇති බිඩ්ස් බිලියන 59ක් ඉදිරිපත් වෙද්දී ඇක්සෙප්ට් වෙලා තියෙන්නේ බිලියන 5යි. දැන් එතකොට ඕගොල්ලන්ට තේරෙනව ඇති මේ සප්ලයි එක තිබුණාට මහ බැංකුව ගන්න කැමති වෙලා නැහැ. මොකද ඒකට හේතුව තමයි දැන් මේ බිලියන 59න් බිලියන 5ක් ඇක්සෙප්ට් කරත් රේට් එක 32.89ක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තවත් මේගොල්ලෝ ගියා නම් ඇක්සෙප්ට් කරන්න බිඩ්ස් මේ 32.89ටත් වඩා ගොඩක් වැඩි වෙනවා රේට් එක. ඉතින් ඒක නිසා මහ බැංකුව මොකද කරේ? ඒගොල්ලෝ බිඩ්ස් ඇක්සෙප්ට් කරන එක නැවැත්තුවා මේ බිලියන 5.7 මීට් වුණාට පස්සේ. ඉතින් මොකද මේක උනේ ඇත්තටම ඔයගොල්ලන්ට මතක නම් අර පොඩි රූම් එකක් ගියා ඩෙට් රීස්ට්‍රක්චරින් එකට යනවා කියලා ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් එකට. ඉතින් ඒකත් එක තමයි මේ රේට්ස් වැඩියෙන්
කෝට් කරන්න ඇත්තේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඊට පස්සේ තිබුණු ට්‍රෙෂරි බිල් ඔක්ෂන්ස් වලදී ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ඇක්සෙප්ට් කරපු amount එක ටිකක් වැඩි වේගනේ යන ට්‍රෙන්ඩ් එක. ඉතින් මම මෙතන කැල්කියුලේට් කරලා තියෙනවා ඇක්සෙප්ට් කරපු රේෂියෝ එක රිසීව්ඩ් කරපු amount එක කියන්නේ ඇක්සෙප්ටඩ් amount එක රිසීව්ඩ් amount එකේ රේෂියෝ එකක් විදිහට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ දවස් 91 එක වැඩි වෙලා තියෙනවා. මම පොඩ්ඩක් මේක ලං කරන්න. දවස් 91 එක වැඩි වෙලා තියෙනවා 109 ඉඳලා 158 54 ඊළඟට සැප්තැම්බර් 28 වෙද්දි 176ටත් ඔක්තෝබර් 5 වෙද්දි 188ටත් වැඩි වෙලා තියෙනවා. හැබැයි එහෙම සිග්නිෆිකන්ට් වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. 182 364 කියන මැචියුරිටිස් තියෙන ට්‍රෙෂරි බිල්ස් වල. ඉතින් ඒකට හේතුව තමයි ලොง ටර්ම් ඉන්ට්‍රස්ට් රේට් කොහොමත් මාකට් එක කෝට් කරන්නේ තාමත් වැඩි ප්‍රමාණයකින් කියන එක එතනින් පැහැදිලි වෙනවා. ෂෝට් ටර්ම් ගත්තොත් යම් කිසි විදිහකට එතන කන්ට්‍රෝල් වීමක් පේනවා. මම මේක තවත් ඕගොල්ලන්ට විස්තර කරොත් දැන් ඕගොල්ලන්ට පේනවා මේ ඔක්තෝබර් 5 වෙනිදා දවස් 91 ට්‍රෙෂරි බිල්ස් වල ඔෆර් කරලා තියෙන්නේ බිලියන 30යි. හැබැයි රිසීව් වෙලා තියෙනවා බිලියන 86ක බිට්ස්. අනු මම මේ ගන්නෙ 91 දවස් 91 ට්‍රෙෂරි බිල්ස්. එතකොට 30 තියෙන එකට බිලියන 86ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙගුණයකටත් වඩා සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙනවා වගේ අයිඩියා එකක් තමයි අපිට ගන්න පුළුවන්. එතකොට මේ බිලියන 86න් බිලියන 76ක්ම මහ බැංකුවෙන් ඇක්සෙප්ට් කරලා තියෙනවා. දැන් මේ පළවෙනි ඉන්සිඩන්ට් එක අපි සැලකුවොත් කොහොමද බිලියන 59කින් බිලියන 5යි ඇක්සෙප්ට් කරලා තියෙන්නේ. හැබැයි ඉන්ට්‍රස්ට් රේට් එක 32.89ක් වෙලා තියෙනවා. ඔක්තෝබර් 5 වෙද්දි මාසයක් විතර ගියාට පස්සේ මේක ලොකු වෙනසක් වෙලා තියෙනවා. මොකක්ද? බිලියන 86ක් එනවා. ඒකෙන් බිලියන 76ක්ම ඇක්සෙප්ට් කරනවා. හැබැයි ඒ කරන්නේ මේ රේට් එක 32.37. ඒ කියන්නේ මුලින් තිබුණ 32 යට නැමෙ මෙන්න මේ රේට් එකටත් වඩා අඩු වෙලා තියෙනවා මේ වෙද්දි. හැබැයි අර ආපු ප්‍රමාණය ගත්තොත් විශාල ඉන්ටේක් එකක් එතනින් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මහ බැංකුවට පුළුවන්කම ලැබිලා තියෙනවා ලොකු ප්‍රමාණයක් ඇක්සෙප්ට් කරන්න මේ ඉන්ට්‍රස්ට් රේට් මේ විදිහටම තියෙද්දි. ඉතින් විශේෂම ගත්තොත් මේ දවස් ඔක්කොගෙම ඔයගොල්ලෝ බැලුවොත් මෙතන පේන්න තියෙන දේ තමයි මේ රේට් එක පොඩ්ඩක් ස්ටෙඩි වෙන ප්‍රවණතාවයක්. දැන් වැඩි වෙන ප්‍රවණතාවයක් නෙමෙයි. හැබැයි තාමත් අපිට තියෙන දේ තමයි මේ 182 364 කියන මැචියුරිටිස් ගත්තොත් මහ බැංකුවෙන් ඇක්සෙප්ට් කරන ප්‍රමාණය ඉතාම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව විදිහට මෙන්න මේ දේ ගන්න පුළුවන්. දැන් හැබැයි ඕගොල්ලන් හිතන දේ තමයි නිකම් බලපුවම මේ රේට්ස් එක ඔයාලට පේන දේ තමයි මේ දවස් 91 රේට් එක ඉතාම වැඩි දවස් 364ට වඩා. ඉතින් එතකොට ඕගොල්ලන්ට හිතෙනවා ඇයි මේ 91 ගන්නවට වඩා වාසි නැද්ද 364 ගන්න එක කියන එක. ඉතින් වැඩියෙන් ගන්න එක මේ රේට් එකට. ඒක ගැන මම ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කොහොම හරි මේ සිග්නල් එක අපිට පේන්නේ මේ රේට් එක ස්ටෙඩි ස්ටෙබලයිස් වෙන ගතියක්. ඒ වගේම ඒක පොඩ්ඩක් දැන් වැඩි වෙන ගතියක් වැඩි වෙන ප්‍රවණතාවයක් නෙමෙයි මේක අඩු වෙන ප්‍රවණතාවයක් වෙයි කියන එක තමයි අපිට මෙතනින් ගන්න පුළුවන් නිකමනේ. ඉතින් ඉදිරියට එන නිවුස් අනුව IMF restructuring agreements ඒ දේවල් අනුව මේවල වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි දැනට තියෙන ට්‍රෙන්ඩ් එක තමයි මේකේ ඩික්ලයින් වෙන ට්‍රෙන්ඩ් එකක් තමයි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් කියන දේ. ඉතින් අනිත් දේ තමයි අර කිව්වා වගේ ගවර්න්මන්ට් එක ෂෝට් ටර්ම් ඩෙට් වලට යන්නේ ලොง ටර්ම් ඩෙට් වලට නෙමෙයි. මොකද එතනින් එක ඉන්ඩිකේෂන් එකක් එනවා. ෂෝට් ටර්ම් ඩෙට් වලට යන එකෙන් එන ඉන්ඩිකේෂන් එක තමයි ඉදිරියේදී ඉන්ටරෙස්ට් රේට් එක අඩු වීමට නියමිතයි කියන එක තව එකක්. ඒක වෙන්න තව හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් ටැක්ස් වැඩි කරනවා. ඒ දේවල් ඔක්කොම ඔක්තෝබර් ඉඳලා ආයේ බලාත්මක වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ගවර්න්මන්ට් රෙවෙනියු එක වැඩි වෙනවා. ඉතින් ගවර්න්මන්ට් එකට අවශ්‍ය කරන මුදල් මේ විදිහට පබ්ලික් එකෙන් ණයට ගන්නත් පුළුවන්. ඒ වගේම ගවර්න්මන්ට් රෙවෙනියු එක වැඩි කරලා ඒ මුදල් සපයා ගන්නත් පුළුවන්. ඉතින් ගවර්න්මන්ට් රෙවෙනියු එක වැඩි වෙද්දී මේ ගන්න ප්‍රමාණය පබ්ලික් එකෙන් ගන්න ණය ප්‍රමාණය අපිට අඩු කරන්න එහෙම නැත්නම් මහ බැංකුවට අඩු කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ඒක නෙමෙයි එකම අරමුණත්. මෙතන දැන් ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලය තුල වෙච්ච මනි ප්‍රින්ටින් එක මේවා ඇබ්සෝබ් කරගන්න වැඩිපුර තියෙන ඇක්සස් මනි එක ඇබ්සෝබ් කරගන්නත් මේ ට්‍රෙෂරි බේස් ටූල් එකක් විදියට මහ බැංකුව භාවිතා කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් තව එක දෙයක් කතා කරන්න තියෙනවා. මම අර කියපු දේ තමයි. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ෂෝට් ටර්ම් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි ලොง ටර්ම් ඉන්ට්‍රස්ට් රේට් එක අඩුයි. එහෙනම් ඇයි ගවර්න්මන්ට් එක ෂෝට් ටර්ම් වැඩිපුර ගන්නේ? දැන් ඔයගොල්ලන්ට පේන මේ අවසානෙකින් ගත්තොත් මේ දවස් 91කින් බිලියන 86ක් ගද්දි ඊට දෙගුණයකටත් ඒ කියන්නේ භාගයටත් අඩු ප්‍රමාණයක් තමයි 182 සහ 364න් අරන් තියෙන්නේ. ඉතින් ඒකට හේතුව වෙන්නේ මම ඔයගොල්ලන්ට ඉතාම සරල මේ වගේ පැහැදිලි කරන්න මේ ඩෙට් එකේ කෝස්ට් එකක් තියෙනවා. අපි ගන්න හැම ඩෙට් එකකම කෝස්ට් එකක් තියෙනවා. ඒක කම්පැනි එකකට ගවර්න්මන්ට් එකට හැම දෙකටම පොදුයි.
ඒ කෝස්ට් එක තමයි ඉන්ටරෙස්ට් එක. එතකොට දැන් දන්නවා ඔයගොල්ලෝ WYR එක ඇනුවල් රේට් එක තමයි මෙතන දෙන්නන්නේ 32.3 අතර මේ අවසාන ඔක්ෂන් එකේ රිසල්ට්ස් 91 182 360 අතර මෙන්න මේ විදිහට තමයි තිබුණේ. හැබැයි මේ ඇප්ලයි වෙන රේට් එක ගත්තොත් දවස් 90කට ඔයගොල්ලෝ දන්නවා දවස් 90 කියන්නේ මාස 3ක්. එහෙනම් අවුරුද්දකට 32ක් නම් මාස 3කට කීයක්ද කියලා ගන්න ඕනේ කැල්කියුලේට් කරලා. ඉතින් ඒ කරන්නේ රේට් එක වැඩි කරනවා මාස ගානෙන් ඊට පස්සේ අර අවුරුදු අවුරුද්දකට තියෙන මාස ගානෙන් බෙදනවා. එහෙම නැත්නම් රේට් එක වැඩි කරනවා දවස් ගානෙන් ඊට පස්සේ ඒක බෙදනවා අවුරුද්දට තියෙන දවස් ගානෙන්. ඉතින් එහෙම තමයි මේ 8.0 ගාන ඒක ඇවිල්ලා තියෙන්නේ මේ නම් එක බෙදලා. ඉතින් එතකොට ඇප්ලයි වෙන රේට් එක දැන් මාස 3කට ගන්න ණයකට එතන 108ක් විතර වගේ තමයි ඒ කෝස්ට් එක වෙන්නේ. 100 රුපියල් 100ක් ගත්තොත් රුපියල් 8ක් විතර වගේ කෝස්ට් එකක් තමයි එතනදී එන්නේ. හැබැයි මාස 3ෙන් ගෙවනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මෙතනදී කියන්නේ රුපියල් 29ක් යනවා රුපියල් 100ක් ගත්තොත් කෝස්ට් එක විදිහට එනයි. හැබැයි වඩ මාස 12ක් හම්බ වෙනවා ගෙවන්න. ඉතින් ඔක තමයි මෙතනදී මේ කියලා තියෙන්නේ. ඉතින් මේ accepted amount ඒ වගේම මේ තියෙන පහුගිය ऑप्शन ने के एक्सेप्ट कर पुआ अमाउंट इतने एक आते का गिवांड वेन इंटरेस्ट एक एम में 76 बिलियन वेल्ट बिलियन सिक्स गिवांड वेन 4 बिलियन वेल्ट मिलियन हाई से हाथरी सताई ये वागे में मेतना 4 बिलियन वेल्ट वाले पे इनो दें में का आई डबल ले लाती है ना 1.2 बिलियन गिवांड वेन इतने मुलु इंटरेस्ट एक मुलु कॉस्ट एक में बिलियन असूपा है बिलियन अटाई दशमे काई देखा क्वेन ඉතින් ඔයගොල්ලෝ දැන් තේරෙනවා බැරිලාකත් මේ වැඩියෙන් අපි මේ 364 පැත්තට වැඩි කරොත් අපි ගන්න amount එක මොකද වෙන්නේ මේ interest amount එක වැඩි වෙනවා. දැන් පොඩි උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් අපි බලමු දැන් මෙතන බිලියන 76ක් තමයි accept කරලා තියෙන්නේ මේ interest rate එක උඩ. අපි හිතමු ඒගොල්ලෝ බිලියන 70ක් මෙතනින් accept කරලා ඉතුරු බිලියන 6 මේ වැඩි රේට් එකෙන් ගත්තා කියලා. එතකොට බිලියන 6යි මෙතන තියෙන 4 එකතු වුණාම මෙතන අපි හිතමු බිලියන 10ක් එනවා කියලා. දැන් බලන්න ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා අපි කෝස්ට් එකුනේ 8.12 බිලියන දැන් බිලියන 9.28 විදියට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා තමයි මහ බැංකුව වැඩිපුරම කැමති ඉන්ට්‍රස්ට් එකට. එහෙම නැත්නම් ෂෝට් ටර්ම් ණය ගන්න මේ 91 ට්‍රෙෂරි බිල් මැචියුරිටි එකට. ඉතින් එතකොට මේ කෝස්ට් එක අඩුයි විශේෂයෙන්ම ගත්තොත්. දැන් මෙතන නම්බර් එකක් විදිහට ඉන්ට්‍රස්ට් එක වැඩි වුණාට දැන් මෙතන නම්බර් එකක් විදිහට ඉන්ට්‍රස්ට් එක වැඩි වුණාට දවස් 90 කේ ට්‍රෙෂරි බිල්ස් වල ඇත්තටම ගත්තොත් කෝස්ට් එක එතනදී සාපේක්ෂව අඩු වෙනවා දවස් 304ට වඩා. හරි මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබෙන්නේ නැති පැහැදිලි වෙන්නේ නැති. ඉතින් හැබැයි ප්‍රශ්න තවමත් තියෙනවා නම් පැහැදිලි නැති දැන් තියෙනවා නම් සහ ඔයගොල්ලන්ගේ විදියට ඔයගොල්ලෝ මොකද්ද දකින්න ඔයගොල්ලන්ගේ view එක මොකද්ද ඒ දේවල් ඔක්කොම comment එකේ comments විදියට දාන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක තුලලා හිටියා.